ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ යනත් ව්‍යවස්ථා ප්‍රශ්නයක් අතර සම්බන්ධයක් තියෙනවද? ඒ සම්බන්ධය කුමක්ද යන්න සාකච්ඡා කිරීම වටිනවා. ශ්‍රී ලාංකික අනන්‍යතාවය වෙනත් රටක අනන්‍යතාවය වගේම මේ රටේ පුරවැසියන්ට යන්නේ අදහස් වෙන්නේ තමුන් යම් රටකට අයිතිය යන අදහසයි. මේ රටකට අයිතිය යන අදහස දෙයාකාරයක වෙන්න පුළුවන්. මුලින්ම ඒ හැඟීම් පිළිබඳ දෙයක් ඒ ස්වභාවිකම ඇති වෙනවා. රටේ ඉපදීමෙන් රටේ හැදීමෙන් රට තමන් තුළ හැඟීම් මාවතින් මේක අපේ රටේ යන අදහස ඇති වෙනවා. නමුත් ප්‍රායෝගිකව මෙම අයිතිය යන්න ප්‍රකාශයටපත් වෙන්නේ රටේ ප්‍රධානම නීතිය මගින්, එනම් ව්‍යවස්ථාව මාර්ගයකින් රටේ ජනතාවට අත්පත් කරලා දෙන දේ පිළිබඳ දේවල් වලින්. උදාහරණයක් වශයෙන් අපි ගමු ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුල බලයට සීමාව පැන වූ රටක් තුල ජනතාවට සැබෑ අයිතියක් තියෙනවා තමුගේ ආණ්ඩු පත් කරගන්න. සැබෑ අයිතිය හා ව්‍යාජ අයිතිය යන්නේ අදහස් වෙන්නේ සැබෑ මැතිවරණයක් සැබෑවටම කණ්ඩායම් අතරේ නිසි තරඟයක් අදාළ කණ්ඩායම් වලට නිසියාකාර තරඟ කරලා ඒ තරඟවල හැබෑ ප්‍රතිඵලයක් නිසියාකාර මැතිවරණ පැවැත්වීමෙන් මැතිවරණ ගණන් හැදීම මාර්ගයෙන් ඒ අවසානයට ඇති වෙන ප්‍රතිඵලය ගැන මිනිසුන්ගේ තියෙන විශ්වාසයේ මාර්ගයෙන් තමුන්ට ඕන අය පත් කර ගැනීම. දැන් මෙම දේ තියෙන්න බලය සීමා කරන විශාල දේවල් ගොඩක් තිබිය යුතු වෙනවා. යම් අයකුට විශාල බලයක් තියෙනවා නම් මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම තමන්ගේ ඕන හැටියට පාලනය කරන්න එතනදී සර්වසාධාරණ මැතිවරණයක් කියන දෙයක් ඇති වෙන්නේ නැහැ. සර්වසාධාරණ මැතිවරණයක් ඇති වෙන්නේ නැත්නම් එතන ඉඳලා රටේ පුරවැසියෙකුට කියන්න බෑ මගේ ප්‍රශ්න කතා කරන්න, මගේ ප්‍රශ්න විසඳන්න, මට අවශ්‍ය විදිහකට මැදිහත් වෙලා මට අවශ්‍ය අය පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා අයියේ. දැන් මේ ආකාරයෙන් සාධාරණ මැතිවරණ සඳහා තියෙන අයිතිය 1978 ව්‍යවස්ථාවෙන් හා එය පරිසමාප්තියට පත් කළ 18 වන සංශෝධනයෙන් ජනතාවට අයිති මෙලා යනවා. ව්‍යාජ වශයෙන්, නාමික වශයෙන් මැතිවරණ තියෙන්න පුළුවන්. නමුත් ඒවා සර්වසාධාරණ වශයෙන් පැවැත්වීමේ හැකියාව දැන් ලංකාව තුල පවතින්නේ නැහැ. ඒ නිසා ලාංකිකයෙකුට එම අයිතිය නැහැ. දැන් අපි ගමු කෙලින්ම ප්‍රායෝගික අතින් ගත්තහම රැකියාව පිළිබඳ ප්‍රශ්නයක් ගැන. රැකියාවකදී තමුන්ට ලැබෙන සුදුසුකම් වලට අනුව යම් පුරපාඩුවක් තියෙනවනම් ඒකට ඉදිරිපත් වුණාම හුදෙක්ම එම දක්ෂතාවය හා පුහුණුව හා ඊට අදාළ දේවල් මගින් පුද්ගලයා පත්කර ගැනීමේ බලාපොරොත්තුව හා ඒ ඇත්තටම සිදුවීම සිදු වෙනවනම් එම රටේ පුරවැසියට කියන්න පුළුවන් දැන් මටත් අයිතියක් තියෙනවා රැකියාවල් වලට කියලා. නමුත් සුදුසුකම් නොතකා හුදෙක්ම දේශපාලන බලපෑම් යම් බලවතෙකුගේ පසෙන් යාම පිළිබඳව උඩ යම් අයට රස්සා සඳහා අයිතිය නැති වෙලා යනවනම් එහෙම පුරප්පාඩු පිරිමැහීම හැකියාවන් තිබුණාද නැද්ද යන්න මත තීන්දුව වෙන්නේ නැත්නම් රැකියාව සඳහා මට අයිතියක් තියෙනවා ලාංකිකයෙක් අයිතියට මට තියෙන අයිතියක් මේක කියලා කීමේ හැකියාව ඒ පුරවැසියෙකුට නැතුව යනවා. දැන් මේ විශ්වාසය පුරවැසියාට තිබිය යුතු වෙනවා. මේ විශ්වාසයම නැතුව යනවනම් ඒක විශාලයේ විශ්වාසයේ විශාල පළුදුවීමක්. මේ රට මට අයිති, නමුත් මේ රට ඇතුලේ නිසියාකාරව රස්සාවක් කරගැනීමේ ලබා ගැනීමේ අයිතිය මට නැහැ. ඒ මට අයිතිය අහිම වුණොත් යම් සාධාරණ ක්‍රමයකට ඒ ප්‍රශ්නේ විසඳ ගන්න අයිතියකුත් නැතේ කියන එක පුරවැසියාගේ හිත තුළ පවතිනවා.
දැන් අපි ගමු අපි යම් ප්‍රශ්නයකට මුහුණ දෙනවා කියලා අපරාධයකට මුහුණ දෙනවා දැන් මට මේ රට අයිති නම් ඒ ඒ අයිති පුද්ගලයාට පුළුවන් වෙන්න ඕනේ කියන්න දැන් මට මේ ප්‍රශ්නේ ඇති වුණාම නිසියාකාර පරීක්ෂණයක් මේකට ඇති වෙනවා ඒක ගැන මට විශ්වාසයක් තියෙනවා ඊට පස්සේ වැරදි හරි බැලීම නිසියාකාර නීතියකට අනුව එක්තරා ක්‍රමයකට අනුව සාධාරණ ප්‍රතිපත්ති වලට අනුව සිද්ධ වෙලා අවසානයේදී සාධාරණ අධිකරණ ක්‍රමයක් මගේ ගිහිල්ලා සාධාරණ විනිශ්චයක් සාධාරණ කාලයක් තුල ලබා ගන්න පුළුවන් කියලා. දැන් මේ වගේ විශ්වාසයක් අද ලංකාවේ පුරවැසියෙකුට තියෙනවා. අද අපරාධයකට භාජන වෙන පුද්ගලයෙක් පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ගැනීමට හැකි පොලිස් ක්‍රමයක් නැහැ. ඒක අද පිළිඅරගෙන තියෙනවා. දේශපාලන කරණීයකරණය යන දේ මාර්ගයෙන් 1978 ඉඳලා එම සංස්ථාව මුළුමනින්ම නැති කරලා දාලා තියෙනවා. ඒක තවදුරට වඩාත් නැති වෙනවා. දැන් මේ ඇති වෙලා තියෙන තත්ත්වයන් නිසා ඒ ඒ ඒ සංස්ථාවේ පාලනය ඒ සංස්ථාවේ නිලධාරීන්ටවත් නැහැ. ඒ ඒ සංස්ථාව ඒක දේශපාලනඥයන්ටයි ඒක දීන්නේ. එතකොට වැරදක් කරපු මිනිහෙක්ව නිවැරදිකාරයෙක් කරන්න දේශපාලනඥයන්ට පුළුවන්. නිවැරදිකාරයක් කරන මිනිසෙක්ව වැරදිකාරයෙක් කරන්නත් පුළුවන්. නමුත් දැන් මේක විශේෂයෙන් කැපිපෙනෙන අවස්ථාව තමයි තිස්සනායකගේ නඩුව සරත් පොන්සේකාගේ නඩුව. නමුත් මේක දිනපතාම මේ දුප්පත් ගැමි පමණක් නෙමෙයි නාගරික පවා ඉහළ පන්තියට අයිති නැති විශාල කණ්ඩායම් වලට නිතරම සිද්ධ වෙන දෙයක්. නැති වැරදි වලට චෝදනා කරලා අහිංසක මිනිසුන්ම පොලිසිය වලින් අල්ලගෙන ගිහිල්ලා ඒ අයට නඩු දාලා මේ හරියට නඩු ගියා ගන්න ඒ අයට බැරි නිසා යනවා හිරේට. ඒ අතරතුරේ ඔවුන්ට පහරක් දෙනවා. හැම පොලිස් ස්ථානයකම හැමදාම තියෙන ප්‍රශ්නයක් මේ විශාල වශයෙන් මිනිසුන්ට පහර දෙන එක. මේ අතර සමහර අයව වැරද්දකට කියලා අල්ලගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒ මොකක් හරි බඩුවක් ගන්න ගියාම ඒ හොයලා දෙන්න ගියාම ඒ අය පොලිසියට ගහන්න ගිහිල්ලා ඒ නිසා පොලිසිය වෙඩි දැම්මයි කියලා පත්‍රවල ප්‍රකාශයට පත් වෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සුන්ව මරලා ඊට පස්සේ ඒකට බොරුවක් ගොතනවා. අතරංගොඩ ගත්ත මිනිස්සු පිළිබඳ ඕනතරම් බොරු කීමේ අයිතිය පොලිසියට තියෙනවා. එතකොට දැන් මේට අද යටත් වෙන අයට කියන්න පුළුවන්ද මම ලාංකිකයෙක් ඒ නිසා මට මේ අයිතිය තියෙනවායි මගේ අනන්‍යතාවයට අනුව සාධාරණ පරීක්ෂණයක් සඳහා සාධාරණ අධිකරණ විනිශ්චය සඳහා අයිතිය මට තියෙනවා කියලා කියන්න පුළුවන්. බලපෑම් පිළිබඳව එnde endම මානසිකව මිනිස්සු විශ්වාස කරන්න පටන් ගත්තට පස්සේ නඩුවක් කවදා පටන් අරන් කවදා ඉවර වෙයිද කියලා හිතා ගන්න බැරි තත්ත්වයක් ඇති වුණාට පස්සේ අධිකරණ ක්‍රමය පිළිබඳව අවිශ්වාසය මුළුමනින්ම පැතුරුණාට පස්සේ සාධාරණ විනිශ්චය පිළිබඳව විශ්වාසය මිනික් නැතුව යනවා. දැන් එතකොට ඒ තුල ඇති වෙන මට මේ රට අයිතිය කියන එක පිළිබඳව ඇඟ වෙන්නේ කොහොමද? දැන් අපි මේ ප්‍රශ්නෙම අරගෙන ගියොත් වෙනත් ආයතන වලට සිවිල් සේවේ නිලධාරියෙක් වෙන්න පුළුවන් නැත්නම් නිලධාරියාගෙන් සේවය ලබන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් මේ දෙන්නටම මේ සිවිල් සේවය අපිට අයිතිය මේක යම් විනය ක්‍රියාමාර්ගයක් අනුව නීති ක්‍රියාමාර්ගයක් අනුව සිවිල් පද්ධතියක් අනුව ක්‍රියාත්මක වෙනවා කියන විශ්වාසය තියෙනවා. ඒක නෙමෙයි නෑ. ඒක දේශපාලනීකරණය වෙලා තියෙනවා කියන එක හැම එක්කෙනාම පිළිගන්නවා.